ブルーハンドルを분다돼지민물맛바우트크위스위머닥터레베네바라마사티에너애틀리스사사트카르가테수르네타비아히스바바아피테비리체디아콰심페인바우트크로케에제베어심헤딱노위네딱난난순네딱게라이무드안드로사스사트카르가티에케타마파르메트물마트로케필바네바에케탄카니쿠라티타간네풀왕쉐마바우티카바트와크마바우티네කාලේ හා අවකාශය තුළ කාලයත් අවකාශයත් භෞතික වස්තුවකට සාපේක්ෂයි සම්බන්ධයි භෞතික වස්තු නැත්නම් කාලයක් තියෙන විදියක් නැහැ අවකාශයක් තියෙන විදියක් නැහැ ඒ නිසා අන්තිමට උන්වහන්සේ අවකාශයේ දැක්කත් පරම ශූන්‍යත්ව හිස් බව හිස් බව තුළ තමයි හැම භෞතික නිර්මාණයක්ම සිද්ධ වෙන්නේ. උන්වහන්සේ කුද්දකනිකායේ අරහන්ත වග්ගෙදී රතන් වහන්සේලා දකින පරම සත්‍යයේ නැත්නම් නිබ්බාන වශයෙන් හැඳින්වුවේ විචරේ කරේ ශුඤ්ඤතෝ අනිමිත්තෝ කියලා. ශුඤ්ඤතෝ කියන්නේ භෞතික වශයෙන් හිස් අනිමිත්තෝ කියන්නේ මානසික වශයෙන් හිස්. භෞතික ලෝකේ තියෙන දේවල් නෙවෙයි අපි අත්දකින්නේ. උන්වහන්සේ කියන විදිහට අපේ හිතේ මවාගත දේවල්. හිතේ මවාගත හැම දෙයක්ම බොරුවක්. භෞතික වස්තු වශයෙන් අපිට දැනෙන්නේ අපේ හිතේ මෙවැනි චිත්‍රූප. චිත්‍රූප කියන්නේ භෞතික වස්තු නෙවෙයි, ඒවා ප්‍රතිනිර්මාණ. බුදුහාඳුරෝ ප්‍රතිනිර්මාණ විචක් නෙවෙයි, නිර්මාණ දැක්කේ ශූන්‍යත්ව වශයෙන්. ෂෙන බංගුර වශයෙන්. ෂෙන බංගුර කියන්නේ පේනවා ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒවා දැනෙන්නේ හිතට. හිත වැඩ කරන චිත්තක්ෂණ වල. චිත්තක්ෂණ ඇති වෙච්ච ගමන් නැති වෙනවා. අද නූතන විද්‍යාවේ ඒ චිත්තක්ෂණ තේරුම් තියලා තියෙන්නේ තරංග වශයෙන්. ඒකට කියන්නේ waves කියලා. ඇහැට පේනවා ආලෝක තරංග. කනට ඇහෙනවා ශබ්ද තරංග. තරංගයේ මූලික ලක්ෂණය තමයි උපාදිතිති භංග කියන්නේ. ඒ තරංගයේ නගිනවා. ඊට පස්සේ නැගීම නතර වෙනවා. ටිටි කියලා කියන්නේ ඒකයි. හැබැයි නතරල තියෙන්නේ නැහැ. නතරෙච්ච ගමන් වැටෙනවා. භංග කියලා කියන්නේ ඒකයි. අක්ෂණයක තියෙන එකයි, චිත්තක්ෂණයක තියෙන දෙකයි. හිතේ දැනිච්ච ගමන් ඒක නැති වෙනවා. හිතේ දැන දේවල් වල ධර්මයේ පාවිච්චි කරන වචන තමයි ධම්ම කියලා. බුද්ධාගම ප්‍රථම ධර්ම දේශනාව ආපු කොණ්ණඤ්ඤත අපතන්ට අවබෝධ වුණේ. හිතේ දැනෙන හැම දෙයක්ම දැනිච්ච ගමන් නැති වෙන බව. යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධං මන්ත කියලා. මේ දැන හැම දෙයක්ම දැනෙච්ච ගමන් නැති වෙනවා. ඒ නිසා මුළු මහත් විශ්වෙම තීන වගේ ඇත්තක් වගේ පේන්නේ නැත්තක්.
කිසිම චිත්තක්ෂණයක් නැවත ඇති වෙන්නේ නැහැ. ඒක ඇතිචිකම නැති වෙනවා. කිසිම රැල්ලක් පවතින්නේ නැහැ. ඇතිචිකම නැති වෙන නගිනවා බයිනවා. ඒ ඇතින් බලකොට බුදුහාඳුරුව කියන පරම ශූන්‍යත්වය නිබ්බාන කියන්නේ හිතේට කිසිම සම්බන්ධතාවයක් නැති දෙයක්. නිබ්බාන කියන වචනේ තියෙන ශූන්‍යත්වය කියන අදහස. හිත බැඳෙන්නේ නැහැ, බැඳෙන දෙයක් නැහැ, ශූන්‍යයි. අරහන්ත කියන අදහස් වචනේ තියෙන තේකයි. රාත්මහායි ඒ තත්ත්වයටපත් වෙන්නේ. අර කියලා කියන්නේ ජ්‍යාමිතියේදී වෘත්තියක මධ්‍ය කේන්දරය ඉඳලා පරිධියට අඳින රේඛාවකට. ඒ වගේ දැනෙන කෙනෙක් ඉන්නවා කියන අස්මිමානයක් අපිට තියෙනවා. එයා වටා තියෙන දේවල් දැනෙනවා. ස්කන්ධාත ඉන්ද්‍රියන් මාර්ගේ. ඒකට ඒ මමත්වයයි අස්මිමානයයි මමයි මට දැනෙන දේවල් අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාව ඇති කරන බන්ධන වලට තමයි අර කියලා කියන්නේ. මාධ්‍යයට බැඳෙනවා. අරහත කියන්නේ ඒ ජාලයම නැති වෙනවා. කිසිම අරයක් නැහැ. දැනෙන දෙයක් නැහැ. ඔය තත්ත්වයට හිතපත් වෙන්නේ සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියි. අපිට දැනෙන්නේ ඇත්ත වගේ අපේ ඉන්ද්‍රයන්ගේ දෙන සඤ්ඤා. භෞතික ඉන්ද්‍රයන්ගේ. මේ භෞතික ඉන්ද්‍රයන්ගේ නිගිත සඤ්ඤා ඇත්තක් වගේ පෙවුනට ඒවත් නැත්තක්. මායාවක්. හිඳ ධර්මයේදී මායා කියන වචන පාවිච්චි කරන තේකයි. අපි අත්දකින හැම දෙයක්ම මායාවක්, බොරුවක්, ඇත්තක් වගේ පේන්නේ නැත්තම්. ඒකයි බුදුහාඳුර ලෝකයේ තියෙන පරම ඇත්ත ශූන්‍යතාව වශයෙන්, ශුන්‍යතු වශයෙන් හැඳින්වෙන්නේ. මම කලින් කිව්වා ශුන්‍යතු කියන්නේ භෞතික වශයෙන් ශූන්‍යයි. භෞතික වස්තු නැහැ. ඇතිචිකම නැති වෙනවා. ඊළඟට ඒවැයි චිත් ප්‍රතිරූප. රූප තියෙනවා. ඒ රූපණ රූප කියන්නේ රූපණේට. රූපයක් වගේ දැනෙනවා. ආලෝක තරංග වලින් ඇහි රූප හැදෙනවා. ශබ්ද තරංග වලින් කනේ රූප හැදෙනවා. ශබ්ද රූප. ගන්ධ තරංග වලින් නැහැ රූප හැදෙනවා. ගන්ධ රූප. රස තරංග වලින් ද්වේ රූප හැදෙනවා. රස රූප. ස්පර්ශයේදී පොට්ටබ්බ රූප හැදෙනවා සමේ. ඒ සියල්ලම හිතේ දෙන්නාම හිතේ ධම්ම පහළ වෙනවා. මං කලින් කිව්වා බුදුහාඳුනේ ප්‍රථම ධර්ම දේශනාවන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආපු කොණ්ඩඤ්ඤ තාපසයට ඒ ධර්ම දකින්න ඇහැ පහළ වුණා කියලා. ඒවා දැනුණා. මෙහෙම දෙයක් තියෙනවා කියලා. මේ හැම දෙයක්ම ධම්මයක්. චිත්ත රූපයක්. ඒව ඇති වෙච්ච ගමන් තියෙන බව දැනුණා. යං කිච්ච සමුදේ ධම්මං තබ්බං සබ්බන්ත නිරෝධ ධම්මං. හේති බලකොට නිබ්බාන කියන්නේ අරහන්ත කියන්නේ ශුන්‍යතෝ කියන්නේ එකම දෙයක විවිධ පැතිකඩ වලට මූලික වශයෙන් තියෙන මොකද්ද? හිස් බව. බන්ධනයක් නැහැ කියන්නේ බැඳෙන දෙයක් නැහැ කියන එක. නිබ්බාන කියන්නේ බන්ධනයක් නැහැ, බැඳීමක් නැහැ. අරහත කියන්නේ බන්ධන මාධ්‍ය, බන්ධන ජාලයේම විනාශ වෙලා නැති වෙලා. ඒ කියන්නේ නැහැ කියන එක. ඒ වගේම කේවාද සූත්‍රයේදී
නිබ්බාන කියන තත්ත්වය විග්‍රහ කරන ගාථාවේදී ප්‍රකාශයක් තියෙනවා. නාමංච රූපංච අශේෂං උපරිජ්ජති කියලා. නිවැරදි නාම රූප දෙකම නැහැ. අපි සාමාන්‍යයෙන් රූපය කියන්නේ අපේ ශරීරයට, නාමය කියන්නේ අපේ හිතට. රූපය කියන්නේ ක්‍රියා සමූහයක්, ක්‍රියාදාමයක්, විශේෂක්තිය. විශේෂක්තිය කියන්නේ ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්ව පරම්පරාවකින් තමයි රූපයක් හැදෙන්නේ. ඒ රූප වල ප්‍රතිරූප තමයි අපේ හිතේ හැදෙන්නේ. ප්‍රතිනිර්මාණ. නිර්මාණයත් ශූන්‍යයි, ප්‍රතිනිර්මාණයත් සැබෑ වශයෙන් ශූන්‍යයි. සර්වබලධාරී දෙවියෙක් වශයෙන් දේවාගම් වල සැලකෙන්නේ මේ නිර්මාණ කාර්ය. ක්‍රියේටර් ගොඩ් කියලා දෙවියන්වහන්සේ හඳුනන්නේ ඒකයි. ක්‍රියේටර් කියන නමෙන් හඳුන්වන්නේ නිර්මාණකරු. මේ විශ්වයේ පවතින නිර්මාණකාරීත්වයක්. ඒ සෑම නිර්මාණයක්ම ඇත්තක් වගේ පේන්නේ නැත්තක් ශූන්‍යත්වයක්. ඒක තමයි බුදුහාඳුරුව බුද්ධත්වයේදී අධ්‍යක්ක පරම සත්‍යය. බුද්ධ භාවයට පත්වෙන කියන සත්‍යාබෝධයට පත්වෙනවා. බෝධීති කියන ක්‍රියාපදයේ තියෙන ඇත්ත අබෝධය කියන තේරුම. බුද්ධ කියන අතීත කෘතඥපදයේ තියෙන ඇත්ත අවබෝධය කියන තේරුම. බුද්ධෝ කියන පාලි වචනේ තියෙන ඇත්ත අවබෝධය උත්තමයි කියන තේරුම. ඒ මොකද අවබෝධය ඇත්ත ශුන්‍යත්වය. ඒ කියන්නේ ආභෝධය කියන එකක් නැහැ. ඒකත් ශූන්‍යයි. චිත්ති රූප නැහැ. භෞතික රූප වශයෙන් පේන්නේ, චිත්ති රූප වශයෙන් පේන්නේ ඇත්තක් නෙවෙයි, නැත්තක් මැවිලා නිර්මාණයක්. ඒ නිර්මාණකරු තමයි දේවාගම් වල සරු බලධාරී දෙවියෙක් වශයෙන් සැලකෙන්නේ. විශ්වය පුරාම පවතින්නේ මේ ක්‍රියාකාරීත්වය. ඔම්නිපොටෙන්ට් කියන්නේ ක්‍රියා කරන්න පුළුවන්කම. ඔම්නිසියන් කියන්නේ හැම දෙයක්ම දැනුනා කියන එක. ඔම්නිප්‍රසෙන්ට් කියලා කියන්නේ හැම තැනකම තියෙනවා එක. සංසිද්ධ වෙනවා. හැබැයි අපිට දැනෙන්නේ මේ මොහොතේ, මේ අවස්ථාවේදී. මේ මොහොත දකින්නයි කියන එක තමයි සාන්දිටික කියලා කියන්නේ. එහි පස්සේ කියන්නේ මේ අවස්ථාවේදී දකින්නයි කියන එක. ඒ given time and space. යම් කිසි කාලයක් තුළ යම් කිසි අවස්ථාවකදී මායාව දැනෙනවා. ඒ දැනෙන මායාව ඇත්තක් කල්පෙන් නැත්තක් බොරුවක්. ශූන්‍යත්‍ය. අන්න ඒ ඇත්ත අවබෝධ විට තමයි බුද්ධත්වයට පත්වීම කියන්නේ. සාවක බුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට හෝ සම්මා සම්බුද්ධයට පත්වීම කියන්නේ. සාවක බුද්ධත්වය කියන්නේ ඇත්ත අවබෝධ කෙරෙකින් අහා දැනගන්න එකට. පච්චේක බුද්ධත්වය කියන්නේ තමම්ම අධ්‍යක්ෂමන ප්‍රත්‍යක්ෂ කරන අවබෝධ කරගන්න එකට. එහෙම අවබෝධ කරගත්ත හැම කෙනෙකුට බෑ තව කෙනෙකුට ඒ දේ අවබෝධ කරගන්න. තාවකාලික අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙන උත්මයකට තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ අවබෝධය තමයි බෝධි කියලා කියන්නේ. මේ තුන්තර බෝධි, එක්තරා බෝධියකින් ඒ ඇත්ත අවබෝධ නම් තමයි නිවන් දකින්න කියලා කියන්නේ. රහත් වෙනවා කියලා කියන්නේ. නිබ්බාන කියන තත්ත්වයේ සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ. අනිතකොට යුද්ධයක් තියෙනවා කියලා අල්ලගන්නේ නැහැ. අල්ලගන්න ශක්තිය තම පාදානි කියලා කියන්නේ. කාන්දන් නැහැ. ඒ හිතේ කාන්දා වැඩි කරන්නේ නැහැ, විද්‍යුත් ප්‍රමාණය වැඩි කරන්නේ. ඒ විද්‍යුත් වැඩි කරන්නේ හිතයි ගතයි පෞද්ගලිකව විතරයි. මහා පරිනිබ්බාණේදී, පරිනිබ්බාණේදී පිරුණම් පාරකට හිතයි ගතයි දෙකම නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ශූන්‍යත්වයට පත් වෙනවා.